අපේ ජීවිතයේදී කවදාවත් නොදැක්ක නොඇසු බලාපොරොත්තු නොවුණු මහා වසංගතය ලෝකෙ වෙලාගෙන තියෙනවා. ඒක ලෝකේ පොසත්ම රටවල්වත් තාම බේරිලා නැහැ. ඉතින් යම්කිසි එන්නත් ප්‍රමාණයක් ලබා දී ඒ වළක්වා ගන්න ජනාධිපතිතුමා ප්‍රධාන රජය ඒ එන්නත් වාර දෙකකදී ලබා දී හැමදෙනාම ආරක්ෂා කරන්නත් තුන්වෙනි වාරටත් ලබා ගැනීමට අවශ්‍ය පරිදි කටයුතු කරමින් ඉන්නේ. ඉතින් යම්කිසි ප්‍රමාණයක් මේ පුච්චන ද්‍රව්‍ය අඩු කරගන්න ඕනේ. අපි මේ පුච්චන්නේ රටේ සල්ලි ජනතාවට තියෙන ආදායම ක්‍රමානුකූල භාවයක් ඇති කිරීම සඳහා රජයේ උත්සාහය යෙදී තිබෙනවා. විදුලිය ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම නායක හඳුනේ විදුලිය කපා හැරීම අපිත් විශ්වාස කරනවා සුදුසු නැහැ. කිසිවක ඒක හොඳයි කියන්නේ නැහැ. නමුත් කාලයක් තිස්සේ විදුලිය නිෂ්පාදනයේ ඇති වුණු අක්‍රමවත්තාවය නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. දැන් විදුලිය කැපුවහම ඉංජිනේරු මහත්තුරු කියනවා අපිට පුළුවන් විදුලිය දෙන්න ඩීසල් වලින්. ඩීසල් ලංකාවේ හදන්නේ නැහැනේ. නෑ පිටරටින් ගේන්න ඕනේ. ඩීසල් පුච්චන යන්ත්‍ර ලංකාවේ හදන්නේ නැහැනේ. පිටරටින් ගේන්න ඕනේ. ඉතින් මේ භයානක චක්‍රෙන් අපි මිදෙන්න ඕනේ. ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න රටක් ලංකාව. බොතමාලා රටේ තොටේ යනකොට දකිනවා වික්ටෝරියාව කොත්මලේ වලවේ මේ හැම තැනම අපි ජලයෙන් විදුලිය නිෂ්පාදනය. එහෙම රටක්. ඒ වෙනුවට අපි ඩීසල් වලින් විදුලිය හදන්න පුරුදු වෙච්චි අඩුපාඩුව ඉංජිනේරුවරුන්ගේ රටට විශාල බරක් වී තිබෙනවා. මේකෙන් මිදෙන්න තමයි පෑ 12ක වාසනාව තියෙන දේශය සූර්ය තාපය අවුව විදුලිය බවට පරිවර්තනය කරන පුංචි තහඩු හයි කරලා ඒක විදුලිය බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඩීසල් වලින් විදුලිය හැදුවොත් තෙල් පෙට්‍රෝල් ගණන් යන්න ඩීසල් මිල ගණන් යයි. අවසානයේදී ආණ්ඩුවට යලිත් මිල සලකා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා අනාගතයේදී අපිට මුණ දෙන්න තියෙන මේ අභියෝගාත්මක කාලය ඉතාම ප්‍රවේශමෙන් අතට සල්ලි ටිකක් හම්බුනොත් ඒක ඉතුරු කරගන්න වියදම් කරන්න යන්න එපා. මොකද ඉදිරි මාස කීපය තවත් ගැටලු වෙන්න පුළුවන්. රුසියාව යුද්ධයකට පැටලිලා ඉන්නේ. ලෝකේ තෙල් මිල ගණන් යන්න පටන් ගන්න තියෙනවා. මොකද ලෝකේ යුරෝපයටම තෙල් සපයන ප්‍රධාන රටක් රුසියාව. රුසියාවේ ඇති වී තිබෙන මේ ගැටුම නිසා තෙල් මිල දවස ගානේ ටික ටික නැගෙනවා. ඉතින් අපි මං ඉල්ලන්නේ දෙමව්පියන්ගේ බොම් ප්‍රවේශම්. තමන්ගේ ආර්ථිකය ජනාධිපතිතුමා එකයි කියන්නේ නායකම්ද කිව්වේ ජනාධිපතිතුමාගේ පාලන තන්ත්‍රය ඇති කළා. අපේ රටට පුළුවන් දේ නිෂ්පාදනය කරගන්න රටක් බවට පත් කිරීමේ විදේශ රටවල ආර්ථිකයන්ට ඇති වී තිබෙන බලපෑම අපට අඩු කරගන්න පුළුවන්.